ප්‍රේමන්තේනි, අද දිනේට નિયમિત ශිදෝසභාරංචි අපි දකිනවා. ස්වාමීන් වහන්සේ ජෙරුසලම් තඟනවරට ලං වෙද්දී ජෙරුසලම් දිහා බලාගෙන හඬ වැළපුණා කියලා ස්වාමීන් වහන්සේ කියනවා. ඔබගේ ජීවිත විනාශ කරන, ඔබගේ ජීවිතෙන් වලට බලපෑම් කරන ඔබගේ සතුරු ඔබව වටකොට තිබෙන්නේ. ඒ සතුරු ඔබගේ ජීවිතයන් විනාශ කරන්නට කුරුමානම් අල්ලනවා. දවසක් එනවා ඔබව විනාශ කරලම දානවා. හැබැයි ගැලවීම තිබෙන ඒ දේ ඔබ හමුවට ආවත් ඔබ එය හඳුනාගන්නේ නැහැ කියලා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, මතක තියාගන්න, අපි මේ ජීවිතේ ගොඩාක් දේවල් ලං කරගන්නවා, ගොඩාක් දේවල් වලට ආශා කරනවා. අපි හිතනවා අපි ලං කරගන්න දේවල් තුල, ලං කරගන්න පුද්ගලය තුල, අයිති කරගන්නා වූ දේවල් තුන, අපි බලාපොරොත්තු වෙන ජීවිතේ මේ හොයන දේ අපිට ලැබෙනවා කියලා, ඒවා තුල තිබෙනවා කියලා. හැබැයි අපි දන්නවා අපි මොන දේ ලං කරගත්තත්, මොන දේවල් ලබා ගත්තත්, අයිති කරගත්තත් අපි ප්‍රාර්ථනා කරන එක දෙයක් තිබෙනවා. මේ ජීවිතයේ ඇතුළාන්ත සැනසීම, ඇතුළාන්ත සුවය. ප්‍රේමන්තේනි, ඔබට එක දෙයක් නම් කරන්න පුළුවන් ද? මේ ලෝකේ පවතින මේ ඇතුළාන්ත සුවය සදාතනිකව ඔබට උදා කර දෙන දෙයක් ගන්න, පුද්ගලයෙක් ගන්න. සුළු මොහොතකට ඔබට යම්කිසි ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒක මැකිලා යනවා. ඔබේ මගේ ජීවිතේට අවශ්‍ය කරන, හොයන ඒ නිදහස, සැබෑ සුවය තිබෙන්නේ ජේසු ගාව. ඒ ස්වාමීන් වහන්සේට තමයි ඔබගේ ඇතුළාන්තයේ ඒ ප්‍රාර්ථනා කරන ඒ සැනසීම උදා කර දෙන්නට පුළුවන් වෙන්නේ. හැබැයි ඒ කාලේ ස්වාමීන් වහන්සේ ඔවුන් අතර සිටියත්, ස්වාමීන් වහන්සේට ඔවුන්ට ගොඩාක් දේවල් කියලා දුන්නත්, විවිධාකාර වූ දේවල් කෙරුවත්, ඔවුනේ ජේසුව හඳුනාගත්තේ නැහැ ඔවුන්ගේ සදාතන ගැලවීම සුවය උදා කර දෙන තැනැත්තානන් විදිහට. ඒ කාලේ ජීවත් වෙච්ච ජනතාව විතරක් නෙමේ ප්‍රේමන්තේනි, අපිත් ඒ ස්වාමීන් වහන්සේව හඳුනාගන්නේ. අපි ගොඩාක් වෙලාවට මේ මගේ පංචේන්ද්‍රියන් වලට දැනෙන බාහිර ලස්සනයන් වලට තමයි අපි රැවටිලා තිබෙන්නේ. ඒ යුදයන්ට ජෙරුසලම් දේව මන්දිරය තමයි හැම දෙයක්ම වුණේ. ඔවුන් හිතුවා හැම දෙයක්ම තිබෙන්නේ මෙතන කියලා. හැබැයි ඔවුන්ට අමතක වුණා. හැබැයි ඇත්තටම සැබෑ දේ තිබෙන්නේ, සත්‍යය තිබෙන්නේ, ඒ සැබෑ නිදහස තිබෙන්නේ ඔවුන් හමුදා මේ පුද්ගලයා තුළ කියලා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ අද අපිටත් ආරාධනා කරනවා, ඒ ස්වාමීන් වහන්සේව හඳුනා ගන්නට, ඒ ස්වාමීන් වහන්සේගෙන් පිරෙන්නට. ඒ ස්වාමීන් වහන්සේ කියන ඔබ මේ ආටෝපයන්ට රැවටිලා පාපයත් එක්ක ගත කරන ජීවිතේ ඔබ අතරමං වෙලා අපි හැමෝම අන්ධකාරය තුල ගමන් කරනවා. ස්වාමීන් වහන්සේ කියන මේකින් මුදවල සැබෑ සතුට, සැනසීම, ගැලවීම දෙන්නට පුළුවන් මට පමණයි. හැබැයි ඔබ මාව හඳුනාගන්නේ, ඔබ මාව අයිති කරගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ හදවත මේ ප්‍රේමයෙන් පිරීලා ඉතිරිලා තිබෙන්නේ. හැබැයි අපි ඒ ආදරේ විඳින්නේ නැහැ. අපි තාවකාලික අපිව මනමත් කරවන, අපිව සතුටු කරවන දේවල් වලට අපි රැවටිලා. එනිසා සහෝදර සහෝදරියනි, අපිට දැනුණා නම්, අපිට දැනෙනවා නම් මේ ජේසුගේ ආදරය, අපි වෙන තැනක නතර වෙන්නේ නැහැ. වෙන කාගෙවත් පස්සේ අපි ගමන් කරන්නේ නැහැ. ජීවිතේ හොයන එකම දේ ඒ සැනසීම තිබෙන්නේ ජේසු ගාව විතරයි.
එනිසායි ස්වාමින්වහන්සේ අපි හැමෝටම ආරාධනා කරනවා, එතුමාණන්ගෙන් ආදරයෙන් පිරෙන්නට, අපි ඒ ආදරයට අයිති නොවුනෝතින් අපිව විනාශ කරන්නට බලාගෙන ඉන්න සතුරා, දවසකදී ඔබව මාව කෑලි කෑලි වලට කඩලා බිදලා දාලා විනාශ කළා දාවි. එනිසා ඉඩ දෙන්නට එපා සතුරාට. ස්වාමින් වහන්සේගේ ආදරයෙන් පිරෙන්න එතුමාණන්ව අයිති කරගන්න. ජෙසුවිටයි.